අයිබෝවන් ඉදි මමාද වාලත්තක එකතු වෙන්නේ මං කියපු රසවත්ම ආසම් පුතක් වාලත්තක බෙදාගන්න. ඉදි මම දන්නවා කියවන ඔයාලත් මේ පොත් ගැන විස්තර දැනගන්න ආසයි කියලා. වැඩි කතා නැතුව මං ඔයාලට මේ පොතේ විස්තර කියන්න. මේ පොතේ නම තමයි කුඩා අපි අපේ ගමයි. ඉතින් මේ පොත ලියලා තියෙන්නේ UGP කාර්යෝසම් මහතා විසින්. මම මේ පොතේ මුද්‍රණය ගැන කිව්වොත් පළමු වරි මුද්‍රණය සිදු කළා තියෙන්නේ 1988 වර්ෂයේදී. අවසන් මුද්‍රණය සිදු කළා තියෙන්නේ 2021 වර්ෂයේදී. ළමාගේ වටිනාකම, ළමා අත්දැකීම්, ඒ වගේම ළමාගේදී දැනෙන අහිංසකම මේ පොතේ මනාව විස්තර කළා තියෙනවා. ඒ වගේම මේ කුඩා අපි අපේ ගමයි කියන කෘතියේ මීට අවුරුදු 50කට පමණ පෙර පෙරගමක පැවති ජීවන රටා පිළිබඳවත් විස්තර වෙනවා. ඒ වගේම ඒ ගමේ සිදුවුණු සිද්ධීන් කිහිපයකුත් පුත්කලයන් කිහිප දෙනෙකුත් ගැන මේ පොතේ විස්තර කරලා තියෙනවා. ඒ සියලුම දේ සත්‍ය බව කතෘවරයා අපිට කියලා තියෙනවා. මම ඔයාලට මම මේ පොතේ තිබුණ හිටිය කැමැතිම චරිත ගැන කිව්වොත් එහෙම ඒ චරිත හරිම නිර්භීත චරිත. එයාල කරන වැඩත් හරිම විස්මයජනකයි. ඒ තමයි ජෙරමියස් හා සිවිදිරිස් කියන්නේ. මෙයාලා හරිම දඟ වැඩ තමයි කරන්නේ. ඒ වගේම මෙයාලගේ තරුණ විය, මැදි විය, ළමා විය හරිම ලස්සනට මේ පොතේ විස්තර කරලා තියෙනවා. මට අමතක වුණානේ ඔයාලට මේ පොතේ තියෙන මං ආසමුණු සිද්ධිය කියන්නේ. මේ පොතේ මාතෘකා 9කට වෙන්නුන ලස්සන කතාවක් ඇතුළ තියෙනවානේ. ඉතින් ඒ කතාවේ එක කොටසකට මං හරිම කැමති වුණා. ඒ තමයි රාත්‍රියේ පයින්ම කියන 9 වන කොටස. මේ පොතෙන් ගන්න පුළුවන් ආදර්ශ ගොඩකුත් තියෙනවා. ඉතින් මේ රාත්‍රියේ පයින්ම කියන කොටසෙනුත් ගොඩක් ආදර්ශ ගන්න පුළුවන්. මං ඒ කතාව ඔයාලට කියන්නම්කෝ. ඔන්න ඒ පවුලේ හිටපු අම්මගේ මල්ලි උන ඒ මල්ලිගේ ගෙදර හෝලුවාගොඩ තමයි තියෙන්නේ. ගාල්ල පැත්තේ තමයි ඉතින් මේ හෝලුවාගොඩ ගම තියෙන්නේ. එයාලා ගොඩක් හවස්සලා තමයි එහෙ යන්නේ. රෑ වෙලා එද්දි සොහොනක් ළඟින් තමයි මෙයාල එන්නේ. සොහොනක් ළඟින් එද්දි එතන සුදු පාට ඉටිපන්දමක් පත්තු කරලා තිබුණා. ඉටිපන්දමේ සුදුසු මිනිස්සුකු මේ මැවෙන්න පටන් ගත්තා. ඉතින් ගොඩාක් වෙලා යාලක පස්සේ මේ සුදුසු මිනිසා පන්නන්න පටන් ගත්තා. ඒ වුණාට මෙයාල බය වෙන්නේ නැතුව රතු මහත්තයාත් එක්ක මේ ගමන දිගටම එනවා. රතු මහත්තයා කියන්නේ මේ ගමනට එකතුන තවත් ආගන්තුකේ. මේ ගමන දිගටම එද්දී හදිස්සියේම මේ පවුලේ අම්මා පිටිපස්සෙ බැලුවා. පිටිපස්සෙ බලපු ගම අම්මා බය වෙලා කලන්ත දැම්මනේ. ඉතින් මේකට උදේ නැගිටිනකොටම අම්මට සිහි නැතුව වැටිලා හිටියා. මේකට අන්තිමට තොයිලයකුත් නටන්න උනා. ඔන්න ඕක තමයි මේ කතාව. ඉතින් මේ කතාවේ ගොඩක් කොටස් තියෙනවා. මේකේ එක සිද්ධියක් විතරයි මම ඔයාලට පැහැදිලි කරේ. ඉතින් අවසාන වශයෙන් මම ඔයාලට කියන්නේ මේ කුඩා අපිට වැදගත් වෙන අත්දැකීම් තියෙන මේ පොත වගේම තවත් පොත් කියවලා ඔයාලා දැනුම ලබා ගන්න. ඒ වගේම කියවීම නිසා සම්පූර්ණ කරයි කියන ඒ වචන කිහිපයත් එක්කම මම ඔයාලට තවත් දෙයක් කියන්නම්. රන්හා සමාන කාලයේ මා වෙනුවෙන් විදං කළ ඔබට මාගේ හද පිරිස්තුතිය. නැවතත් හමු වෙනතුරු මම තරුණියා. ස්තුතියි.